විශ්වවිද්‍යාල සිසුවනි විශ්වවිද්‍යාලයට යන්න. ඒක තමයි අද අපේ මාතෘකාව. මේ ඉතාම වැදගත් මාතෘකාවක් ලංකාවේ තියෙන අත්තාම බරපතල කේදවාචක වලින් එකක් තමයි බොහෝමයක් විශ්වවිද්‍යාල සිසුන් විශ්වවිද්‍යාලයට යනවා කියලා යන්නේ පාසල් වලට. එහෙම නැත්නම් උපකාරක පන්තියකට. එහෙමත් නැත්නම් මොකක් හරි මේ විශිෂ්ට ව්‍යාපාරයකට සම්බන්ධ වෙලා ඒක වැඩ කටයුතු කරන්න. එහෙමත් නැත්නම් ඔය අලුතෙන් හදාගත්ත මොකක් හරි රාමුවකට කොටු වෙච්ච සංවිධානයකට තමුන්ගේ දාඩිය මාංශය කැප කරන්න. අපි මේ තරුණ ජීවිත. අද එහෙම නෙමෙයි. මේ වීඩියෝ එක අපි කැප කරන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් යන්න ඕනේ සැබෑ විශ්වවිද්‍යාලය මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න අතිශය වැදගත් කාරණාවක්. මේ විශේෂයෙන්ම දැනට විශ්වවිද්‍යාලයේ යන සිසුන් සඳහා, ඒ වගේම අනාගතයේ විශ්වවිද්‍යාලයේ යන්න ඉන්න සිසුන් සඳහා වගේම ලංකාවේ සෑම පුරවැසියෙක්ම තමුන්ගේ ධනය මේ විශ්වවිද්‍යාල බොහොමයක් විශ්වවිද්‍යාල සඳහා වියදම් කරලා තියෙන නිසා විශ්වවිද්‍යාලයක කාර්යභාරය කුමක්ද කියන එක අපි හැමෝම දැනගෙන ඉන්න ඕනේ. ඉතින් මේ සියලු දෙනාටම අද විශ්වවිද්‍යාලය මොකක්ද, සැබෑ විශ්වවිද්‍යාලයට ශිෂ්‍යයෙක් ගමන් කරන්න ඕනේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරලා දෙනවා. හැබැයි එක දෙයක්, ශිෂ්‍යෝ කාණ්ඩ දෙකක් තියෙනවා. මේ වීඩියෝ එක ඒ කාණ්ඩ දෙකෙන් එක කාණ්ඩයකට විතරයි. මේ එක ශිෂ්‍ය වර්ගයක් ඉන්නවා තමුන්ගේ ජීවිතයේ වටිනාකම ඇත්තටම තේරුම් ගත්තු අය. තමුන්ගේ ජීවිතයෙන් ලබා ගන්න පුළුවන් සැබෑම විභවය වෙනුවෙන් මහන්සි වෙලා කටයුතු කරන ශිෂ්‍ය කාණ්ඩයක් ඉන්නවා. අපි දැකලා තියෙනවා ගුරුවරු විදිහට අපි ඉතාම ආදරයෙන් ගෞරවයෙන් සලකන කොට්ටාසයක්. ඒ වගේම තවත් ශිෂ්‍ය කණ්ඩායමක් තියෙනවා. තමුන්ගේ ජීවිතයේ තියෙන සැබෑ වටිනාකම තීරුම් ගත්තු නැති මේ ශිෂ්‍ය මේ විශ්වවිද්‍යාලය තුල කරන්න ඕනේ අඩුම දේවල් ටිකක් කරනවා. මොකක් හරි තමුන් හිතාගත්තු සීන ලෝකයක තියෙන දෙයක් ගොඩනැගීම සඳහා වැඩ කටයුතු කරන කාණ්ඩයක්. මේ වීඩියෝ එක ඒ දෙවනි කාණ්ඩෙට නෙමෙයි. මේ වීඩියෝ එක ජීවිතයේ සැබෑ වටිනාකම තෝරාගත්තු ඒ ශිෂ්‍යයන්ට ආදරණීය ශිෂ්‍යයන් සඳහාමයි. මගේ නම රුචිර විජේසේන. මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්, ලංකාවේ විශ්වවිද්‍යාලයක සහ නිදහසේ හිතන මිනිස්සෙක් සහ ඒ හිතන දේ ප්‍රකාශ කරන මිනිස්සෙක්. කවුරුවත් මේ වීඩියෝ එක කරන්න මට සල්ලි දීලත් නැහැ. මම කිසිම දේශපාලනික පක්ෂයකට සම්බන්ධත් නැහැ. කවුරුවත් මට බලපෑම් කරලත් නැහැ මේක කරන්න. මම හිතන ස්වාධීනව හිතන යරු කරුණක් මේ මූලාශ්‍ර මත පදනම්ම මේ විග්‍රහය ඉදිරිපත් කරන්නේ. මම හිතන හැබැයි එක දෙයක්. ඒක තමයි ලංකාව ප්‍රගතිශීලී සමාජයක් ඉදිරියට යන්න ගණිතය, විද්‍යාව, දර්ශනවාදය මේ සංකල්ප මත ඉඳලා හිතන ජන කොට්ටාසයක් පමණයි ඒ පෙරමුණ ගන්නේ කියන කාරණා. ඒක මම ඉතාම ගැඹුරෙන් විශ්වාස කරන දෙයක්. ඒ විශ්වාසය මත ඉඳලා විතරයි මේ වීඩියෝ එක කරන්නේ. මම හිතනවා මේක යම්කිසි ආකාරයකට දායකත්වයක් වෙයි ඒ ප්‍රගතිශීලී සමාජයේ ගොඩනැගීම සඳහා කියන කාරණා. අපි කිසිම කෙනෙක් තනි තනිව ජීවත් වෙන අය නෙමෙයි. අපි ජීවත් වෙන්නේ සමාජයක් තුළ. මොකක්ද මේ සමාජයක අරමුණ? ඉතාම සරලයි. සමාජයක අරමුණ තමයි ඒ සමාජය තුළ ඉන්න සෑම කෙනාටම අභිමානවත් ලෙස නැගී සිටීමේ අවස්ථාව දෙන ගමන් ඒ තනි පුද්ගලයෙක් තුළ තියෙන යම්කිසි විභවයක් තියෙනවා නම් ඒ විභවය සාක්ෂාත් කර ගැනීම සඳහා උප්පරිම අවස්ථාව ලබයි. හරි සරල දෙයක්. අභිමානය සහ තමුන්ගේ හැකියාවක් තමුන්ගේ විභවයක් තියෙනවනේ ඒ විභවයේ විභවයට යන්න සමාජය අවස්ථා සලසලා දෙන්න ඕනේ. නමුත් කිසිම සමාජයක් ඒ 100% ඒ අවශ්‍යතාවයට ඒ ගෝල් එකට ගිහිල්ලා නැහැ. සෑම සමාජයකම අර්බුද තියෙනවා, දුර්වලතා තියෙනවා, අකාර්යක්ෂමතා තියෙනවා, ප්‍රශ්න තියෙනවා. ප්‍රගතිශීලී සමාජයක් කියන්නේ මොකක්ද? ප්‍රගතිශීලී සමාජයක් කියන්නේ සමාජයක් විදියට අපි ඇතුලේ තියෙන ඒ සමාජයේ තියෙන අර්බුද, ප්‍රශ්න, දුෂ්කරතා, ඒ අකාර්යක්ෂමතා හඳුනගෙන ඒවා මැඩපවත්වගෙන ඒ සමාජයේ ඉන්න මිනිස්සුන්ව උඩට ඔසවලා තබන්න උත්සාහ කරන සමාජය. ප්‍රගතිශීලී සමාජයක්. ප්‍රගතිශීලී සමාජයක් අතිශය වැදගත්. මේ සමාජය තුළ ජීවත් වෙන මිනිස්සු සැබෑම මිනිස්යන් විදියට ජීවත් වෙලා මිය යෑම සඳහා අතිශය වැදගත්. කොහොමද ප්‍රගතිශීලී සමාජයක් ගොඩනගන්නේ? ප්‍රගතිශීලී සමාජයක් ගොඩනගන්නේ
ප්‍රගතිශීලී මිනිස්සු සමාජය තුළ බිහි කිරීම තුළ. ඒක තමයි මූලිකම ක්‍රමවේදය. මම මේ කියන්නේ ඇත්තටම වෙන මොකුත් නෙමෙයි. මේ අපි සෝෂල් සයන්සස් වල තියෙන ඩිෆියුෂන් තියරි කියලා එකක්. ඩිෆියුෂන් කියලා කියන්නේ යම් කිසි සමාජ පරිවර්තනයක් කොහොමද සමාජයක් තුළ සිද්ධ වෙන්නේ කියන කාරණා ඕගොල්ලෝ ඕන කෙනෙක්ට බල මේක බලන්න පුළුවන්. මේ ඩිෆියුෂන් තියරි එක කියන්නේ මේක සමාජය තුළින් ඕගොල්ලන්ට දකින්න පුළුවන්. සැබෑම ප්‍රගතිශීලී සමාජ පරිවර්තනයේ සමාජයක් තුළ ඇති කරන්නේ මුලින්ම ඉතාම සීමිත කොටසක් 2.5-3 වගේ ප්‍රමාණයක් තමයි සමාජයකට මුලින්ම ප්‍රගතිශීලී මතවාදයක් හඳුන්වලා දෙන්නේ. මේ මුලින්ම මතවාදය හඳුන්වලා දෙන ඉතාම කුඩා කොටස ඒ හඳුන්වලා දෙන මතවාදය තව කුඩා කොටසක් අපි කියනවා early adopters ලා කියලා. ඒ මතවාදය පිළිගෙන ඒ අනුව කටයුතු කරන්න උත්සාහ කරනවා. මේ early adopters ලගින් පස්සේ ඊළඟට යනවා early majority කියලා. මේ විදිහට මුළු සමාජයේ පුරාම යම්කිසි සමාජීය පරිවර්තනයක් ඉෂ්ට කිරීම තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. ඒක සමාජය තුළ අපිට දකින්න පුළුවන් කාරණා. මීට අවුරුදු 400කට කලින් ඔබ කළු ජාතික වහල් පවුලක ඉපදුනා නම් ඔබගේ මුළු ජීවිත කාලයම ඔබ ගෙවන්න ඕනේ වහලෙක් විදිහට. ඉතාම සීමිත අවස්ථාවකින් ඔබ වාසනාවන්ත වෙලා වහල් භවෙන් මිදුනේ නැත්තම්. මීට අවුරුදු 100කට කලින් ඔබ යටත් විජිත පුරවැසියෙක් නම් ඔබට තිබුණේ නැහැ අයිතියක් ඒ යටත් විජිතය පාලනය කරන අයගේ ඒ යම්කිසි පුරවැසියෙක්ට යම්කිසි අයිතියක් සහ හිමිකමක් තිබුණා නම් ඔබට ඒක තිබුණේ නැහැ. ඔබ සහ ඔහු අතර වෙනසක් තිබුණා. මීට අවුරුදු 50කට කලින් මේ සමාජය තුළ මේ විශේෂයෙන්ම ගැහැණිය සහ පිරිමියා කියන මේ කොටස් දෙකට සමාන හිමිකම් සහ අයිතිවාසිකම් තියෙනවා කියන කතාවක් තිබුණේ නැහැ. සෑම කෙනාටම ඉගෙන ගැනීමට සම අයිතිවාසිකම් තියෙනවා කියලා කවුරුත් කතා කරේ නැහැ. මේ අවුරුදු 50ක් 100ක් ඇතුළේ මේ සමාජීය පරිවර්තන අද අපි යම් තාක් ආකාරයට අත්විඳිනවා. මේ සියලුම පරිවර්තන වලට මූලික වුණේ මුළු සමාජයේම එකවර ඒකට කැමති වුණා නෙමෙයි. අතිශය සංකීර්ණ ක්‍රියාවලියක් ඇතුළේ ගිහිල්ලා තමයි මේ අයිතිවාසිකම් මේ ප්‍රගතිශීලී වෙනස්කම් සමාජ සාක්ෂාත් කරගත්තේ. ඒ සියල්ලටම මූලිකත්වයේ ගත්තේ ඉතාම කුඩා කොටසක් සමාජය ඇතුළේ 2-3 අතර පුරා ඊටත් වඩා අඩු කොටසක්. මේ කවුද මේ ප්‍රගතිශීලී මිනිස්සු? නිදහස් චින්තකයෝ, නායකයෝ, ලෝකේ ශ්‍රේෂ්ඨ දෙයක් දකින අය, මේ මිනිස්සු මීට වඩා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න ඕනි කියලා දකින අය තමුන්ගේ පුද්ගලික මතවාදයකින් ඔබට ගිහිල්ලා මේ මිනිස්සු දිහා සානුකම්පිතව සහ ප්‍රගතිශීලී වශයෙන් බලපු අය, මේ ප්‍රගතිශීලී ජන කණ්ඩායම ඕනෑම සමාජයක තිබිය යුතු ඉන්න ඕනේ කොටසක්. එහෙම නැත්නම් රටක එම නැත්තම් සමාජයක ප්‍රගතිශීලී භාවය කියන එක අපිට අමතක කරලා දාන්න වෙනවා. මේ ලෝකයේ සෑම සමාජයක්ම තීරුම් ගන්නවා මේ ප්‍රගතිශීලී ජන කණ්ඩායමේ අවශ්‍යතාවය. ඒ නිසා සියලුම සමාජ මතක තියාගන්න තමුන්ගේ ධනය, තමුන්ගේ කාලය, තමුන්ගේ අවස්ථා කැප කරලා සමාජයෙන් තෝරා ගන්න ඉතාම සීමිත කොටසකට අවස්ථාවක් දෙනවා. අනේ පුතේ යන්න අලුත් තැනකට ගිහිල්ලා අපේ සමාජය වෙනස් කරන්න අවශ්‍ය කරන බලවේගය සහ ඒ අවශ්‍ය කරන ශක්තිය ඕගොල්ලෝ තුල හදාගන්න අපි ඕගොල්ලන්ට අවස්ථාව දෙන්නම්. ඕගොල්ලෝ ඒ සඳහා සූදානම් වෙන්න අපි මහන්සි වෙන අතරේ ඕගොල්ලන්ට අපි අවස්ථාව දෙන්නම් කියලා මේ ලෝකයේ සියලුම සමාජ ඒ සමාජයට ප්‍රගතිශීලී වෙනස්කම් අවශ්‍ය කරන පුරවැසියන් ටිකක් ඒ සමාජයෙන් හදන්න උත්සාහ කරනවා. අන්න ඒ අයට අපි කියනවා විශ්වවිද්‍යාල සිසුන්. මේ සමාජය ඇතුළේ බොහෝමයක් මිනිස්සු තමුන්ට නැති අවස්ථාව තමුන් විසින් වියදම් කරලා මේ ශිෂ්‍ය කණ්ඩායමකට ලබා දෙනවා. ඒ කාලය තුළ ශිෂ්‍යයන්ට ඒ අවශ්‍ය කරන ඒ හැකියාව සහ නිපුණතාවය ලබා ගැනීම සඳහා ඒ සමාජයේ සැබෑම ප්‍රගතිශීලී පරිවර්තනය ඇති කිරීම සඳහා ඒක තමයි මූලිකම අරමුණ විශ්වවිද්‍යාල බිහි කිරීම තුල ප්‍රගතිශීලී මිනිස්සු තනියෙන් හිතන්න පුළුවන්, ස්වාධීනව හිතන්න පුළුවන්,
රට සමාජයේ ලෝකයේ ගැන ආදරයක් තියෙන මිනිස්සෙක්. ඒ වෙනස්කම වෙනුවෙන් කැප වෙන කෙලින් ඉන්න මිනිස්සෙක් සැදීම සෑම විශ්වවිද්‍යාලයක අරමුණ කියලා ජනතාවනි අපේ පුරවැසියනි අපි සියල්ලෝම තේරුම් ගන්න අවශ්‍යයි. මේ තියෙන්නේ ලංකාවේ තියෙන සමහරක් විශ්වවිද්‍යාල. මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම විශ්වවිද්‍යාල නොවෙන්න පුළුවන්. නමුත් රටක් විදියට සමාජයක් විදියට අපිට කරන්න පුළුවන් උපරිම ආකාරයේ මේ විශ්වවිද්‍යාල පද්ධතිය අපි නඩත්තු කරනවා. සමහරක් විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාල ඒ වගේම ඒ අතරේ සමහර පෞද්ගලික විශ්වවිද්‍යාලයක් තියෙනවා. පෞද්ගලික වේවා රාජ්‍ය වේවා මේ සියල්ලගෙම අරමුණ තමයි අර ප්‍රගතිශීලී පුරවැසියා ගොඩනැගීම. ඒක තමයි පරම අරමුණ විශ්වවිද්‍යාලයක තියෙන. විශ්වවිද්‍යාලය කියලා කියන්නේ විශ්වයට පුද්ගලයා නිරාවරණය කරන ස්ථානයයි. විශ්වයේ වර්ග දෙකයි. බාහිර වශයෙන් මේ ලෝකයේ පවතින ස්වභාවයක් පිළිබඳ අපි ඉගෙන ගන්න තැන. අභ්‍යන්තරික වශයෙන් පුද්ගලයා කියන්නේ කවුද? මම ගැන යම්කිසි අධ්‍යයනයක් කරන එක. මේ විශ්ව වර්ග දෙක එකට මුසු කරලා අපේ අධ්‍යාපනය සමග අපි තීරුම් ගන්න පුද්ගලයා මිනිස්සෙක් විදියට ගොඩනගෙන තැන තමයි විශ්වවිද්‍යාලය කියලා කියන්නේ. පාසල කියන්නේ විශ්වවිද්‍යාලයට නෙමෙයි. පාසල කියලා කියන්නේ අපි විනය ඉගෙන ගන්න තැන. පාසල කියලා කියන්නේ අපි දැනුම ඉගෙන ගන්න තැන. දැනුම සහ විනය ප්‍රධාන වශයෙන් පාසලක ඉගෙන ගන්නවා. පෞද්ගලික පන්තියක් කියලා කියන්නේ අපි ප්‍රධාන වශයෙන් ගත්තාම ප්‍රධාන වශයෙන් පෞද්ගලික මේ උපකාරක පන්තියක් කියලා කියන්නේ අපි දැනුම ලබා ගන්නවා විභාගයක් ඉලක්ක කරලා. එහෙම නේද? වෘත්තීය පුහුණු ආයතනයක් කියලා කියන්නේ යම්කිසි වෘත්තීය නිපුණතාවයක් ලබා ගැනීම සඳහා අපි ඉගෙන ගන්න ස්ථානය. ඒ වගේම දේශපාලන ව්‍යාපාරයක් කියලා කියන්නේ යම්කිසි පුද්ගලයන් කීප දෙනෙක්ට තියෙන යම්කිසි දේශපාලන මතවාදයක් සමාජය තුළින් පිළිබිඹු කරන්න උත්සාහ කරන අවස්ථාවක්. විශ්වවිද්‍යාලයක් නෙමෙයි. විශ්වවිද්‍යාලය කියලා කියන්නේ විශ්වය පුද්ගලයාට නිරාවරණය කරන ස්ථානයයි. මේ ජීවිතේ මිනිස්සෙක් විදියට ඉගෙන ගන්න අර සමාජ පරිවර්තන කිරීම සඳහා අවශ්‍ය වන නිපුණතාවයත් ඒ අවශ්‍ය කරන දක්ෂතාවයත් මේ දෙක ලබාගෙන පුද්ගලයෙක් විදිහට ප්‍රබුද්ධයෙක් විදිහට ගොඩනැගෙන ස්ථානයට අපි කියනවා විශ්වවිද්‍යාලය කියලා. ඒක ඉස්කෝලයක් නෙමෙයි, පෞද්ගලික පන්තියක් නෙමෙයි, වෘත්තීය පුහුණු ආයතනයක් නෙමෙයි, දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි. එහෙම නැත්නම් මේ යම්කිසි අපි කියන්නේ මේ යම්කිසි ඔය මේ ආගමික මතවාදයකට වැඳගෙන ඉන්න ස්ථානයක් නෙමෙයි. නෑ, විශ්වවිද්‍යාලය කියලා කියන්නේ පුද්ගලයෙක් විශ්වයට නිරාවරණය වෙන තැන. විශ්වවිද්‍යාලයකට යන සෑම පුරවැසියෙක්ම මතක තියාගන්න ඕනේ වැදගත් කාරණා දෙකක් තියෙනවා. ඒක මතක් කරලා දෙන්න. පළවෙනි කාරණාව තමයි විශ්වවිද්‍යාලයකට යන්නේ දරුවෙක් නෙමෙයි. දරුවෙක් නෙමෙයි, හරි වැදගත්. විශ්වවිද්‍යාලයකට යන්නේ වැඩිහිටියෙක්. විශ්වවිද්‍යාලයක් තුළ ශිෂ්‍යයන් සැවම සලකන්නේ වැඩිහිටියන් විදියට. වැඩිහිටියෙක් කියලා කියන්නේ කවුද? වැඩිහිටියන් සමාජයකට එළඹෙන්නේ අන්‍යෝන්‍ය ගරුත්වය මත පදනම්. මට කියන්න වැඩිහිටියෙක් අන්‍යෝන්‍ය ගරුත්වය දන්නේ නැති. ඒ අය අපි වැඩිහිටියන් විදියට සමාජය සලකන්නේ. ළමා කාලයත් වැඩිහිටි කාලයත් අතර අතරමං වෙච්ච කවුරු හරි පුද්ගලෙක් ජීවිතය සාක්ෂාත් කරගත්තු අය නෙමෙයි. වැඩිහිටියන් සැබෑ වැඩිහිටියන් අන්‍යෝන්‍ය ගරුත්වය මතයි ක්‍රියා කරන්නේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයා වැඩිහිටියෙක් නිසා විශ්වවිද්‍යාලයේ ඉන්න සියලුම කොටස් වලට තමුන්ගේ අන්‍ය සහෝදර ශිෂ්‍යයන් සහෝදරියන් උගන්වන අය විශ්වවිද්‍යාලයේ වැඩ කරන අය විශ්වවිද්‍යාලයේ ඉතාම සුළු කටයුත්තක් කරන කෙනෙක්ට පවා ගරුත්වයෙන් යුතුව සැලකීම, අන්‍යෝන්‍ය ගරුත්වයෙන් යුතුව සැලකීම අතිශය වැදගත්. ඔබ ගරුත්වය අනිත් කෙනාට දෙනවා නම් අනිත් කෙනා පෙරලා ඔබට ගරුත්වය පුද කරනවා. අන්නේ ඉතාම වැදගත් නීතියක් ජීවිතේට. අපි විශ්වවිද්‍යාලයක් තුලින් ඉගෙන ගන්න ඕනේ පළවෙනි කාරණාව අන්‍යෝන්‍ය ගරුත්වය වැඩිහිටි. මොකද මේ ප්‍රබුද්ධයෙක් වෙන්න කලින් වැඩිහිටියෙක් වෙලා ඉන්න ඕනේ.
ඒක නිසා ඒක හරි වැදගත් පළවෙනි කාරණාව මතක තියාගන්න ඕනේ ඒක තමයි වැඩිහිටියෙක් විදියටයි සමාජයේ මේ විශ්වවිද්‍යාල සමාජය තුළ අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන කාරණා වැඩිහිටිය අය අනිත් අයට කරදර කරන්නේ නැහැ වැඩිහිටිය අය අනිත් මිනිස්සුන්ට තමුන්ගේ මතවාද ඔබවන්න උත්සාහ කරන්නේ නැහැ ඒ අයට පහර දෙන්න උත්සාහ කරන්නේ නැහැ වැඩිහිටියෝ කියන අය යම් කිසි කාරණාවක් කියු පමණින් ඔළුවට දාගෙන මොලේ විකෘති කරගන්නේ නැහැ එහෙම කරන්නේ නැහැ වැඩිහිටිය අය සාධාරණව සලකලා බලලා කියන කරුණු ගැන හොඳට හිතලා බලලා ආවේගශීලී නැතුව හොඳට මේ සමාජයට එළඹිලා සමාජය තුළ ප්‍රගතිශීලී වෙනස්කම් කරනවා කලබල වෙන්නේ නැහැ වැඩිහිටියෝ අතිශය වැදගත් අංක 1 දෙවනි කාරණාව තමයි විශ්වවිද්‍යාල තුළ ශිෂ්‍යයාට නිදහස කියන දේ තියෙනවා මතක තියාගන්න ඕනේ හරි වැදගත් දෙයක් විශ්වවිද්‍යාල තුල ශිෂ්‍යයාට නිදහස කියලා තියෙනවා නිදහසට තව වචනයක් කියන්නද නිදහසට කියන දෙවනි වචනය තමයි වගකීම කියන එක මම මේක කලිනුත් කතා කරා වටිනා මිනිසෙක් වෙන්නේ කොහොමද කියන එක ජීවිතයේ දර්ශනවාදය ඇතුළේ අපි කොහොමද වගකීමක් මේ නිදහස කියන දේ අත්විඳින්නේ වගකීම සහිතව මොකද නිදහස විතරක් තියාගෙන වගකීමක් නැත්නම් අපි ඒගොල්ලන් කියන්නේ වල්බూరు නිදහස අත්විඳින අය කියලා එතකොට විශ්වවිද්‍යාලය තුල හරීම වැදගත් දෙයක් තමයි අපි නිදහස අත්විඳින්න ඕනේ වගකීම ධර්මින් මොකද වැඩිහිටියෝ නිදහස අත්විඳිනවා වගකීම් සහිතව උදාහරණයක් විදියට ගත්තොත් විශ්වවිද්‍යාලය තුල ඔබට කැමති ඕනෑම මතයක් ඔබට දරන්න පුළුවන් ඒ වගේම ඔබට වගකීමක් තියෙනවා අනිත් අයටත් තමුන්ගේම මතයක් දැරීමට ඇති හැකියාව ඒ විශ්වවිද්‍යාල සමාජය තුලින් ප්‍රතිස්ථාපනය කිරීම නිදහස සහ වගකීම තියෙනවා විශ්වවිද්‍යාල තුල ඔබට නිදහසක් තියෙනවා ඔබ කැමති විදියට අඳින්න පළඳින්න කැමති විදියට හැසිරෙන්න කැමති දේවල් කොන්ටෙන්ට් කරන්න ඕන දෙයක් කරන්න පුළුවන් නමුත් ඒ වගේම ඔබට වගකීමක් තියෙනවා මේ සමාජයේ විසින් ඔබට ලැබලා දුන්නු අවස්ථාව ප්‍රයෝජනෙට අරගෙන පරමාදර්ශී පුරවැසියෙක් විදියට නැගී සිටින්න විශ්වවිද්‍යාල කාලය ඇතුළත රස්ති අධිකාරියෙක් කියලා ඒක කරන්න බෑ එහෙනම් නිදහස ඔබට තියෙනවා ඒ වගේම ඔබට වගකීමක් තියෙනවා විශ්වවිද්‍යාල දේශන වලට එන්නේ නැතුව ඉන්න විශ්වවිද්‍යාල දේශන ඇතුළේ නිදා ගන්න විශ්වවිද්‍යාල දේශන වලට පරක්කු වෙලා එන්න ඔය විභාග වලින් රිපීට් වෙවි රිපීට් වෙවි රිපීට් වෙවි දිගටම ඉන්න ඔබට හැකියාව තියෙනවා ඒ නිදහසත් යම් ප්‍රමාණයකට තියෙනවා නමුත් එහෙම කරන සෑම ශිෂ්‍යයෙක්ම අමතක කරනවා සමාජය තුලින් ඔබට දීලා තියෙන වගකීම ඒක තමයි පරමාදර්ශී පුරවැසියෙක් විදියට අවශ්‍ය කරන පුද්ගලයා ඉක්මනට සමාජයට ළඟා නොවීමේ ඒ වගකීම ඔබට ගන්න වෙනවා. එතකොට කෙනෙක් නිදහස විතරක් භුක්ති විඳලා වගකීම් ටිකට පයින් ගහලා අයින් කරනවා නම් අපි එයාලට කියනවා වල්බూరు නිදහස භුක්ති විඳින අය කියලා. ඒ වගේ අයට සමාජයේ මේ විශ්වවිද්‍යාලයේ සමාජය තුල තැනක් නැහැ. මතක තියාගන්න. වල්බూరు සමාජයේ අපි විශ්වවිද්‍යාල සමාජයේ නිකුත් කරන්නේ නැහැ. විශ්වවිද්‍යාල සමාජයේ නිකුත් කර යුත්තේ සහ සෑම විශ්වවිද්‍යාලයකට යන සිසුවෙක් විය යුත්තේ තමුන්ගේ නිදහස නිවැරදිවම අර්ථ දක්වන්න සාරණ ඒක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් වගේම සෑම වගකීමක් මේ දරන්න පුළුවන් සමාජයේ වෙනුවෙන් දරන්න පුළුවන් කණ්ඩායමක් ඔබට ඒ දෙක කරගන්න බැරි නම් අවුරුදු 3කට හෝ 4කට පස්සේ ඔබ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා නැහැ. ඔබ විශ්වවිද්‍යාලය ළඟින් හැරිලා වෙන කොහේ හරි ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් අතිශය වැදගත් මේ කාරණා දෙක මතක තියාගන්න සියලුම විශ්වවිද්‍යාල සිසුන්, විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න සිසුන් සහ පුරවැසියන් මේ කාරණාව මතක තියාගන්න ඕනේ. එහෙනම් මොනවද විශ්වවිද්‍යාල සිසුවෙක් විශ්වවිද්‍යාලය ඇතුළේ කරන්න ඕනේ? මම එකින් එක කියලා දෙන්නම්. විශ්වවිද්‍යාලයක් ඇතුලේ සිසුවෙක් ඉගෙන ගන්න ඕනේ නිපුණතාවය වර්ධනය කරන්න ඕනේ යම් කිසි ක්ෂේත්‍රයක් සඳහා. මොකද මේ ක්ෂේත්‍රී වෙනස්කම් ඇති කිරීම සඳහා අවශ්‍ය වෙන මේ ප්‍රගතිශීලී වෙනස්කම් සඳහා අවශ්‍ය වෙන හැකියාව සහ නිපුණතාවය ඔබ ලබා ගන්න ඕනේ නිසා. විශ්වවිද්‍යාලය ඒ වගේම ඔබේ නිදහසේ ප්‍රකාශනයේ කේන්ද්‍රයක් වෙන්න ඕනේ. ප්‍රකාශනයේ කේන්ද්‍රයක්. ඔබ හිතන හැටි, ඔබ වැඩ කටයුතු කරන හැටි
ඔබ මේ ක්‍රියාත්මක වෙන හැටි විශ්වවිද්‍යාලය තුල ඔබගේම නිවහල් ප්‍රකාශනයක් වෙන්න ඕනේ. වෙන කවුරු හරි කියන දෙයක් අහලා ඒ ෆ්‍රේම් එක මත මේ හැංගිච්ච කොටු වෙච්ච පුද්ගලයෙක් වෙන්න එපා. නිදහස් ප්‍රකාශනය ස්වාධීන මතයක් දැරීමේ ඇති හැකියාව. වෙන අය කියන දේ ආගෙන ඉන්න නෙවෙයි. විශ්වවිද්‍යාලය තුල ඔබේ අදහස් ප්‍රකාශ කරන්න ඕනේ. කවුරු හරි කියන එකක් එක පේලියට බිම ඉඳගෙන ආගෙන මේම සැලියුට් එක ගහන එක නෙමෙයි. විශ්වවිද්‍යාලයක් තුල ප්‍රකාශනයක් කියන්නේ ඔබේ මතය ප්‍රබුද්ධ ආකාරයකට සමාජයට ඉදිරිපත් කරන ස්ථානයක් වෙන්න ඕනේ විශ්වවිද්‍යාලය කියන එක. ඒ වගේම විශ්වවිද්‍යාලය තුල ඔබ අන්‍යයන්ට උදව් කරන්න ඕනේ. මේ විශ්වවිද්‍යාලය තුලට විවිධ ආකාර දුෂ්කරතා ගැටලු ප්‍රශ්න තියෙන අය එනවා. ඔබේම සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ඒ අය වෙනුවෙන් ඔබ ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ අයගේ විභවයට යෑමට ඔබ උදව් කරන්න ඕනේ. විශ්වවිද්‍යාල ගවේෂණ කේන්දරයක් කරන්න ඕනේ. ඒට මෙහෙට යන්න ඕනේ, ට්‍රිප් යන්න ඕනේ, විවිධ දේවල් බලන්න ඕනේ. අනිත් මිනිස්සු මොන වගේ අයද කියලා තීරුම් ගන්න උත්සාහ කරන ගවේෂණයක කොටසක් ඒක. ඒ වගේම ඔබ අපේ ඇතුලේ ගවේෂණයක් තියෙන්න ඕනේ. මම කවුද, මම මොනවද කරන්නේ කියන කාරණා පිළිබඳ ගවේෂණයක් කරන්න ඕනේ. හොඳට සතුටු වෙන්න ඕනේ. සින්දු කියන්න ඕනේ, ගී ගයන්න ඕනේ, ඊට පස්සේ සෙල්ලම් කරන්න ඕනේ. මේ සෑම දෙයක්ම කරන්න ඕනේ, වැරදි කරන්න ඕනේ ශිෂ්‍යයෙක් විදියට. ඒ වගේම ඒ කරන වැරදි වලට වගකීම ගන්න පුළුවන් වෙන්න ඕනේ, වැඩිහිටියෙක් වෙන්න එහෙමයි. ඒ වගේම විශ්වවිද්‍යාලය කියන්නේ ඉතාම වැදගත් තෝතන්නක්. අපි තීරුම් ගන්න විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන් කොහොමද හිතන්නේ කියන එකයි. ඔබ ආවේ විද්‍යා ක්ෂේත්‍රේ නම් ඔබ කලා ක්ෂේත්‍රයේ කෙනෙක් කොහොමද හිතන්නේ, ඒගොල්ලෝ කටයුතු කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. වාණිජ ක්ෂේත්‍රයේ කෙනෙක් කොහොමද හිතන්නේ, ඒගොල්ලෝ ලෝකෙට එළඹෙන්නේ කොහොමද කියලා හිතන්න ඕනේ. වැඩිහිටියෙක් ලෝකේ දිහා දකින්න හැටි ඔබ තීරුම් ගන්න ඕනේ. එහෙම කරේ නැත්නම් ඔබ විශ්වවිද්‍යාලයකට නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ, පෞද්ගලික පන්තියකට. තේරුණානේ? ඒ වගේම විශ්වවිද්‍යාලය තුල අපි ඉගෙන ගන්න ඕනේ ආදරය කරන්න. දැන් මේක නම් ගොඩාක් වෙලාවට කෙරෙන දෙයක්. නමුත් ඒක සීමාකාරී. ආදරය කරනවා කියලා කියන්නේ ඔබේ හොඳ සහකාරියක් සමඟ සහකාරිය අඳුරගන්න එක විතරක් නෙමෙයි. අපි ඉගෙන ගන්න ඕනේ ආදරය කරන්න විශ්වවිද්‍යාලයට. අපි ඉගෙන ගන්න ඕනේ ආදරය කරන්න සමාජයට, අපේ රටට, ලෝකයට. එහෙමත් නැත්නම් සැබෑම මානව හිතවාදියෙක් විදිහට ගොඩනගෙන්න තියෙන අවස්ථාව විශ්වවිද්‍යාලය ඔබේ මතය දරන අයට විතරක් ආදරය කරන තැනක් නෙමෙයි. ඒක නෙමෙයි විශ්වවිද්‍යාලය. ඒ වගේම ඔය සේරම දේවල් කරලා විශ්වවිද්‍යාලයෙන් එළියට යනකොට ඔබ තීරුම් අරගෙන තියෙන්න ඕනේ මගේ ජීවිතයේ අරමුණ මේකයි කියන කාරණා. මේ විශ්වවිද්‍යාලයකට යෑමේ ඉතාම ශ්‍රේෂ්ඨතම අරමුණ තමයි යන්නේ. එහෙනම් විශ්වවිද්‍යාල සිසුවනි, විශ්වවිද්‍යාලයට යන්න කියන මාතෘකාව යට අද අපි කතා කරා. විශ්වවිද්‍යාලය කියන්නේ මොකක්ද, ඒකෙන් කෙරෙන්න ඕනේ මොකක්ද, විශ්වවිද්‍යාල සිසුවෙක් විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න, ඇතුළත් වීමෙන් ලබා ගත යුතු දේවල් මොනවාද කියන කාරණාව ජීවිතයට. එහෙනම් අද මේ වීඩියෝ එක පළවෙනි කොටස අද නිමයි. ගුණාක් ස්තුතියි මේ වීඩියෝ එක සමග එකතු වුණු හැම කෙනෙක්ටම මේ කාරණා උකහා ගැනීම සඳහා.